ආයුබෝවන් කොරියන් ගීක් ෂෝ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. කොරියාවේ දැනට ඉන්න කට්ටියටත් කොරියාවට එන්න හිතාගෙන ඉන්න කට්ටියටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක ඒ වගේම මතක් කරනවා අපේ YouTube channel එක තාමත් subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට icon එක click කරලා දැම්ම subscribe කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි මම දාන වීඩියෝ එකක් miss නොකරම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දිගටම රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක ඔයාලා හැමෝටම මතක ඇති අපේ YouTube channel එකෙන් දිගටම online shopping ගැන කතා කරගෙන ආවා. ඒ කියන්නේ කොරියාවේදී G-market application එකේ registration එකේ ඉඳගෙන item එකක් order කරලා අපේ අතටම ලැබෙන procedure එක වෙනකම්ම මම වීඩියෝ මාලාවකින්ම ඒක ඉදිරිපත් කරා. මම හිතනවා ඔයාලට ඒ ගැන සම්පූර්ණ දැනුමක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් අද කතා කරන්නේ G-market වලටත් වඩා ජනප්‍රිය application එකක් තමයි Coupang කියන්නේ කොරියාවේදී. Coupang වල කොහොමද account එකක් create කරගන්නේ? කොහොමද බණ්ඩයක් අපි order කරලා ගෙන්නගන්නේ? ඒ හැම දෙයක්ම මේ video series එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැකලා ඇති Coupang කියන website එක තියෙන්නේ හැම වෙලේම Korean වලින් විතරයි. ඉතින් ඔයාලට ගොඩක්ම ප්‍රශ්නේ වෙන්නේ මේ භාෂාව ගැටලුව තමයි Coupang එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් ඒකට solution එකක් මම කලින් වීඩියෝ එකකදී කරලා තියෙනවා. ඔයාලා ඒක තාමත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා මම මතක් කරනවා. ඒකට අවශ්‍ය link එක මේ උඩින් හරි එහෙම නැත්නම් description එකේ හරි බලා ගන්න පුළුවන්. ඔයාලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. එහෙමනම් අපි තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව ඉක්මනටම යමු. මේ Coupang application එකේ registration එක කොහොමද කරගන්නේ කියලා බලන්න. හරි. පුරුදු විදිහටම මම මේ වීඩියෝ එකත් කරන්න යන්නේ මගේ mobile එකෙන්ම තමයි Coupang application එක හදාගන්න විදිහ කියලා දෙන්න යන්නේ. මේකට ඔයාලා මුලින්ම Coupang කියන application එක download කරගන්න හදන්න එපා. ඒ වෙනුවට Google Chrome කියන web browser එක හරහා ගිහිල්ලා මේකේ account එකක් create කරගන්න මුලින්ම. එහෙම කරොත් තමයි ඔයාලට ඔයාලා තේරෙන භාෂාවෙන්, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වගේ අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මුලින්ම යන Google Chrome අපේ web browser එකට, ඒක දැනටමත් ඔයාලගේ mobile එකේ install කරලා නැත්නම් Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා Google Chrome application එක install කරගන්න. ඊට පස්සේ මගේ කලින් වීඩියෝ එක බලලා ඒකේ languages enable කරගන්න, translate එක. ඊට පස්සේ අපි මේකේ Coupang mobile කියන එක තමයි type කරන්න ඕනේ. ඊට පස්සේ search කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ පහලට ගියාම Coupang mobile කියලා web address එකක් තියෙනවා m.coupang.com කියලා. අන්න ඒක click කරලා ඒකට අපි යන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ පහතින් වෙනම translate එකක් auto වෙනවා. ඒ වගේම මෙතන මේ නිල් පාට ලොකු එක click කරලා අපිට ඕන නම් කෙලින්ම Coupang application එකට යන්න පුළුවන්. එහෙම නොයා අපි යට තියෙන එකකින් තමයි browse කරන්න ඕනේ. අරක click කරොත් කෙලින්ම යන්නේ Coupang application එකට. එහෙම වුණොත් අපිට කොරියන් භාෂාවෙන් තමයි මේක කරන්න වෙන්නේ. ඒ නිසා අපි තේරෙන භාෂාවෙන් ඉංග්‍රීසි වලින් අපි මේක කරමු. පහතේ තියෙන it's okay කියන ටැබ් එක click කරලා මේකට එන්න. එතකොට ඔයාලට පේනවා ඇති Coupang website එක කවදාවත් නැතුව ඉංග්‍රීසි වලින්ම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මහල තියෙන my coupon එකට යන්න. මේකේ දැනටමත් මගේ account එකක් තියෙනවා. ඒ නිසා මම මගේ යාළුවෙක් වෙනුවෙන් තමයි මේ account එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ මේ login කියන එකට යන්න. login වලට ගියාට පස්සේ ඔයාලට මෙතන දැනටමත් ID එකක් තියෙනවා නම් ඒක ඇතුළත් කරලා login වෙන්න පුළුවන්. අපි දැන් මෙතන අලුතෙන්ම මේක create කරන නිසා sign up වලට තමයි යන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම email address එක තමයි මෙතන ඇතුළත් කරගන්න ඕනේ username එක වෙනුවට. ඔයාලා ඔයාලගේ email address එක ඇතුළත් කරගන්න. ඊට පස්සේ password එකක් ඇතුළත් කරගන්න. ඉලක්කම් අකුරු කලවම් එකක් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ නම ඇතුළත් කරගන්න. මේක Korean වලින් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපේ තැපැල් එනකොට අපිට එන්නේ පෝස්ට් එනකොට එන්නේ මේ නම බලලා තමයි අපිට ඩිලිවර් කරන්නේ. ඒ නැතත් ගැටලුවක් නැහැ. ඇඩ්‍රස් එක තියෙන හින්දා පුළුවන් නම් Korean වලින් ඇතුළත් කරන්න try එකක් දෙන්න. මම මෙතනදී Korean වලින් ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ mobile number එක ඇතුළත් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මේක යටින් තියෙනවා agree and sign up කියලා. ඒ ටැබ් එක click කරලා ඉදිරියට යන්න පුළුවන්. හරි ඔයාලා දැනටමත් Coupang එකේ සාර්ථකව account එකක් create කරගෙන ඉවරයි. ඊට පස්සේ continue shopping වලට තමයි යන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මෙතන ඉඳන් shopping කරන්න පටන් ගන්න. හරිම ලේසි Coupang එකේ application එකක් හදන එක. ඔයාලට මතකෙති G-market එකේ හදනවටත් වඩා පහසුවෙන් හදාගන්න පුළුවන්. මේක ඉදිරි ප්‍රොසීඩියර් එක තමයි ටිකක් අමාරු වෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇඩ්‍රස් එක ඇතුළත් කරලා කොහොමද අපි භාණ්ඩයක් අපි ඉන්න තැනටම ගෙන්න ගන්නෙ. ඒ ටිකත් මම මේ වීඩියෝ සීරීස් එකක් අනුව කතා කරනවා. හරි ඊට පස්සේ my coupon කියන
එකට ගිහිල්ලා බලමු අපේ නම වැටලා තියෙනවා ඔයාලට පේනවා ඇති මම ක්‍රියේට් කරපු නමයි ඊට පස්සේ කූපන් මනී කියලා තියෙනවා ඊට පස්සේ කූපන් කෑෂ් ඒ වගේ මෙතන බලා ගන්න පුළුවන් කූපන් මනී කියන්නේ අපි මේකට මුදල් කලින් දාලා තියන්න පුළුවන් එහෙම තිබ්බොත් එතන පෙන්නනවා එහෙම නැත්නම් අපි මොකක් හරි බාණ්ඩයක් ඕඩර් කළා නැවත කැන්සල් කරොත් ඒකත් රිෆන්ඩ් එකක් විදිහට ඇවිල්ලා මේ කූපන් මනී වලට තමයි ඇතුළත් වෙන්නේ මෙතන මේ අපි කලින් ඕඩර් කරපුවා කැන්සල් කරපුවා කලින් වගේම බලා ගන්න පුළුවන් ඔයාලා මගේ ඩීමාකට් වීඩියෝස් බලලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතමත් පහසුවෙන් අපිට තේරෙන භාෂාවකින්ම මේක බලා ගන්න පුළුවන්. ඒකයි මම මුලින්ම ඔයාලට කිව්වේ කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා. හරි, අපි නිකමට මොන හරි සර්ච් කරලා බලමු. මම ඇත්තටම මේකෙන් හැමදේම වගේ ගෙන්න ගන්න මේකෙන් ලෙවලු පවා මේකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතමත් ඉක්මනින් දවසක් දවස් දෙකක්ද අපිට මේ බාණ්ඩ ලැබෙනවා බලා ගන්න පුළුවන්. ඒ තරම් ඉක්මන් සර්විස් එකක් මෙයාලා අපිට ලබා දෙනවා. ඉතින් කොරියාව ඇතුළත ඉක්මනටම බාණ්ඩය මිලදී ගන්න. ඒ කියන්නේ ජී මාකට් එකටත් වඩා ඉතමත් ඉක්මනින් අපිට ඩිලිවර් කරනවා මේ කූපන් එකෙන්. අනික කූපන් එකකින් සහ ජී මාකට් එක අතර මිල සසඳලා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද සමහර ඐටම්ස් තියෙනවා කූපන් එකේ ගාන වැඩි, සමහර ඐටම්ස් තියෙනවා ජී මාකට් එකේ ගාන වැඩි. ඒක ඔයාලා සර්ච් කරනකොට ඒක අනිවාර්යෙන් බලලා ඕඩර් කරන්න කියලා මතක් කරනවා. බලන්න මෙතන මේ හාල් වර්ග ඕන තරමක් තියෙනවා. ඒ වගේ තමයි. ඉතින් මේක කොරියාවේ ඉන්න කෙනෙකුටත් වැදගත් වෙනවා මේ වීඩියෝ එක. ඒ වගේම කොරියාවට එන්න හිතාන ඉන්න කෙනෙකුටත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙතන කැටගරීස් ගිහිල්ලා ඔයාලට මෙතන කැටගරයිස් කරලා බලන්න පුළුවන් මේ කූපන් එකේ තියෙන ಜಾති මොනවද කියලා. මෙතන ගියාම ඔයාලට කැටගරි විදිහට, ඒ කියන්නේ කාණ්ඩ වලට වෙන් කළා ආහාර වෙනම, ස්පෝර්ට් ෆැෂන්ස්, බියුටි ඒ වගේ ඔයාලට මේක දැන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන හින්දා මම හිතනවා ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා. ඔයාලට මීට අමතරව කූපන් ඇප්ලිකේෂන් එක හරහත් මේක කරගන්න පුළුවන්. දැන් අපි account එක create කළා හින්දා ඒ නිසා අපි මුලින්ම මොන හරි බාණ්ඩයක් ඕඩර් කළා. අද මේ වීඩියෝ එක ඉවර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට බාණ්ඩේ ලැබෙන විගස මම ඔයාලට මේක ඉතුරු ප්‍රොසීඩියර් එක දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් දිගටම. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න තමතක කරන්න එපා. හරි, අපි හැමෝම යමු Play Store එකට. Play Store එකට ගිහිල්ලා coupon application එක download කරගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට coupon application එක install කරගන්න ඕනේ. හරි, install වෙලා ඉවරයි. දැන් open කරගන්න. open කරගත්තම මේ විදිහට කූපන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පළවෙනි වතාවට නිසා මෙතන හගින් කියන එක දෙන්න. හගින් කියන එක දුන්නාට පස්සේ මේ notification වලට ලව් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට දැන් ඔයාලගේ account එක log වෙන්න පුළුවන්. අර විදිහට මෙතන මේ my coupon කියන icon එක click කරලා හරි. දැන් මෙතන ආවා. මෙතනදී ඔයාලට log වෙන්න පුළුවන්. මෙතන මේ උඩම තියෙන icon එක click කරලා ඊට පස්සේ මෙතන නැවත වතාවක් ඔබන්න හසේයෝ. ඊට පස්සේ මෙතන ඔයාලා register කරනකොට ඇතුළත් කරපු email address එකම ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලගේ password එක ඇතුළත් කරගන්න. ඔයාලට පේන විදිහට මේ විදිහට log වුණා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෙතන choose oral වන්රී කියන තැන select කළා පහසෙම මෙතන address එක ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ plus mark එක select කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ පදනම් සරම් කියන තැනට ඔයාලගේ නම තමයි දාන්න ඕනේ. ඔයාලගේ නම කොරියන් වලින් ඇතුළත් කරගන්න පුළුවන් නම් මම කලින් කිව්වා වගේ හරිම පහසුයි. ඔයාලගේ address එක කම්පැනි හරි ඔයාලා ඉන්න තැනක හරි ඇඩ්‍රස් එක දන්නවනම් ඒක ටයිප් කරන්නයි ඒකේ අන්තිමට පෝස්ටල් කෝඩ් එක දාන්න තමතක කරන්න එපා. මෙතනදි මගේ පෝස්ටල් කෝඩ් එකත් මම ඇතුළත් කරගත්තා. හරි, ඊට පස්සේ මෙතන සර්ච් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට අදාළ ඇඩ්‍රස් එක එනවා. එතකොට බලලා ඔයාලට මේ හරිම එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි, මම ඇඩ්‍රස් එකත් ඇතුළත් කරගත්තා. ඊට පස්සේ මොබයිල් නම්බර් එක නැවත ඇතුළත් කරන්න කියනවා මෙයාලා. ඊට පස්සේ මෙතන ටික් එක දාලා ඉදිරියට යන්න තමයි තියෙන්නේ. හරි, ඔයාලට මේ නැවත පෙන්වන්න කරන්න ඇති ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන උඩින් වැටලා තියෙනවා. එහෙමනම් ඒක සාර්ථකයි. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතන home එකට මේ මෙතන home icon එක click කරලා home එකට යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතන ඉඳන් ඔයාලගේ coupon එකත් එක්ක ගනුදෙනු කරන්න. මේ කාඩ් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ කරත් icon එක තියෙන්නේ. ඒකෙදී තමයි ඔයාලා මිලදී ගන්න දේවල් ඇතුළත් වෙන්නේ. මයි කූපන් එක තමයි මීටේ හැපැත්තෙන් තියෙන icon එක. ඊට වම් පැත්තෙන් තියෙන්නේ හෝම් icon එක. ඊට පස්සේ සර්ච් එක තියෙනවා. ඊට හැපැත්තෙන් කැටගරයිස් කරලා තියෙනවා ඔයාලට ඔන්න ලේසි වෙන්න පහසු වෙන්න මොකද්ද තෝරගන්නේ කියලා. හරි, අපි දැන් බලමු. මම මෙතන කලින් wish list එකට ඇඩ් කරගත්ත directory එක තමයි මම ගෙන්න ගන්න හදන්නේ. මේක select කරලා මෙතන කුමේහ ගී වලින් අපිට මේක buy කරන්න තියෙන්නේ. මෙහෙම buy කරපුවාම ඔයාලට දැනගන්න පුළුවන් විස්තර ගොඩක් එනවා. නැවතත් මම පෙන්වන්න. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේකේ ගාන පෙන්වනවා. ඒ වගේම
විස්තර ගොඩක් වැටෙනවා මේකේ පහලට පහලට ගිහිල්ලා අපිට මේකේ විස්තර බලන්න පුළුවන් description මේ පහලට නියන නිල් පාට ඉතාලිය ක්ලික් කරලා අපිට අවශ්‍ය නම් මේකේ වැඩි විස්තර බලා ගන්න පුළුවන්. හරි මේ සියල්ලම බලලා ඉවරලා මෙතනින් අපිට color එක select කරගන්න අවස්ථාව තියෙනවා. මම දැන් රතු පාට එක තමයි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ රතු පාටින්. හරි මේ ඔක්කොම කරලා දැන් මම එකපාරක් මෙතන buy කරපු නිසා මෙතන මේ ඔයාලට පේන ඇති මේ cart එකට මේක add වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනදී මේක අවශ්‍ය නැත්තම් මෙතනින් මේ bin එක select කරලා කලින් වගේම delete කරලා දාන්න. එහෙම නැත්තම් මෙතනින් ඉදිරියට යන්න බලන්න. ඔයාලට පේන ඇති මේක මිල වෙන්නේ chilton chilbeg chilbegan වගේ ගානක්. ඒ වුණාට මේක shipping එක shipping වලට කොරියාව ඇතුළත region obegen ණය වෙනවා. ඒත් එක්කම මේක බලා ගන්න පුළුවන් අපිට මේක ලැබෙන්නේ 12 වෙනි මාසේ 3යි. අද දිනේ 29 වෙනිදා. එතකොට මේක 3 වෙනිදා තමයි අපිට ලැබෙනවා කියලා තියෙන්නේ. මෙතනින් ඊට පස්සේ මේ කුමේ හගී කියන එක සිලෙක්ට් කරලා අපි මේක buy කරොත් නැවත වතාවක් buy වෙනවා. දැන් මම එක වතාවක් දැනට buy කරලා තියෙන නිසා එතකොට මේ කාඩ් එකට ගිහිල්ලා වුණත් අපිට මෙතනින් එහාට ගනුදෙනු කරගෙන යන්න පුළුවන්. මෙතන මේ කුමේ හගීකට ගිහිල්ලා මෙතනින් එහාට අපිට ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උඩින් බලා ගන්න පුළුවන් නම, ඔයාලගේ email address එක, ඔයාලගේ mobile number එක. එතකොට address එක මෙතන මේ ඔයාලගේ mobile number එක ඉදිරියෙන් තියෙන Chebalson කියන එක click කරලා මුලින්ම ඔයාලගේ mobile එක verify කරගන්න ඕනේ coupon එකත් එක්ක. ඒක කරාට පස්සේ ඔයාලගේ මෙතන ඇතුළත් කරලා තියෙන mobile number එකට ඔයාලට code එකක් හම්බ වෙනවා. ඒ code එක මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඒක පළවෙනි වතාවට විතරයි සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ගණන් දෙන්න ඕනේ නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන මේ Payson Yochon Sahan කියන්නේ ඒකෙදී අහන්නේ ඔයාලට ඔයාලගේ දොරකඩටම මේක ගෙනල්ලා දෙන්නද එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවා නම් එයාගේ අතටම බාර දෙන්නද කියලා. අපි මේක මුන් අප් කියන එක තමයි දාලා තියන්න ඕනේ. ඒක ඔටෝමැටිකලි වෙනවා. ඊට පස්සේකට එකේ තමයි වැදගත්ම දේ. ඊට පස්සේ එක තමයි ඔයාලට පෙන්වන්නේ මෙතන අපි කොහොමද මේකට මුදල් ගෙවන්නේ කියන එක. මේක සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙතන අපි coupon money තියෙනවා නම්, ඒ කියන්නේ coupon එකට අපි කලින් මුදල් ඇතුළත් කරලා තියෙනවා නම් එතනින් ඒක කැපිලා ඉතුරු වෙන එක ඉතුරු වෙන්න අපිට එහෙම දෙන්නත් පුළුවන්. මේකෙදි ගොඩක්ම පහසු වෙන්නේ අපි මුදල් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට. ඒ කියන්නේ G market එකේදී ඔයාලට මතක ඇති අපි මුදල් ට්‍රාන්ස්ෆර් කරපු විදිහ. ඒ විදිහට කරන එක තමයි ලේසි වෙන්නේ. ඒකට මේකේ මේක සිලෙක්ට් කරලා අපිට පුළුවන් බැංකුවක් තෝරන්න. මේක මේ දෙවෙනි එකට සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය බැංකුව තෝරන්න පුළුවන්. මම KB එකත් එක්කම නිරතර ගනුදෙනු කරන නිසා මම KBNN එකම තෝරනවා. හරි. ඒ බැංකුව තෝරගත්තට පස්සේ මෙතන මේ ටික් එක ඇතුළත් කරගෙන එතනින් එහාට ඉදිරියට යන්න තමයි තියෙන්නේ. නිල් පාට එක ටික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපි දැන් මුදල් ප්‍රේෂණය කරන විදිහ. ඒකත් ඇතුළත් කරගෙන අවසానයි. මේ හියොංගම් යොන්සුජන් කියන එතනට ගිහිල්ලා ඒ කියන්නේ ඔයාලට මේකට බිල් පතක් හරි මොකක් හරි අවශ්‍යයිද කියලා අහන්නේ. මෙතන මේ ටික් එක වැටලා ඇත්ති ඔයාලගේ. ඒක අයින් කරගන්න. ඒක අයින් කළා සොන්තෙක් හන්රියෝ කියන එක සිලෙක්ට් කරගන්න. ඊළඟ හරි ඒක ඇතුළත් කරගත්තට පස්සේ දැන් හරි ඔයාලා බැංකුවත් තෝරලා තියෙනවා. ඔයාලගේ මොබයිල් එකත් වෙරිෆයි කරගෙන තියෙනවා. සියලුම පියවර අවසానයි. කියෝල් චේ හගී කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට එනවා ඇති මේ වගේ ස්ක්‍රීන් එකක් ආවම ඒකේ බලන්න ඒකේ ඔයාලට ඔන්ලයින් පහසුකමක් තියෙනවා නම් මේක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් අපි G market එකේදී කරා වගේම ට්‍රාන්සැක්ෂන් එකක් තමයි කරන්න යන්නේ. ඒ නිසා මේ යටම තියෙනවා මෙතන හගින් කියන තැන මුකුත් වෙట్లా නැහැ. ඊටත් පල්ලෙහෙන් ඔයාලට පේනවා ඇති තියෙනවා මූඩොන් චනිප්ගම් කියලා. අන්න ඒක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරලා ඒකේ නිල් පාට එක නෙමෙයි වම් පැත්තෙන් එන මුදොන් චන් ඉප්ගම් කියන එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ මුදල් අපි වෙනත් virtual account එකකට තැම්පත් කරන්න තමයි මෙතනදී ඉල්ලීමක් කරන්නේ. එතකොට ඔයාලට එනවා ඇති මේ වගේ ස්ක්‍රීන් එකක්. මේ වගේ ස්ක්‍රීන් එකක් ආපුවාම මේකේදී ඔයාලට මේ ලැබෙන්නේ account number එක, ඒකට බැර කරන්න ඕන මුදල් ප්‍රමාණය, ඒ සියල්ල තමයි ලැබෙන්නේ. ඔයාලා මේකට ඇතුළත් කරපු mobile number එකටත් අනිවාර්යෙන් message එකක් එනවා. ඒ message එක බලාගෙන ඉන්නත් ඔයාලට මුදල් බැර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක screenshot එකක් අරගෙන ඒක තියාගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ mobile එකට message එකක් ඇවිල්ලා තියෙන හින්දා. හරි අපි මුදල් ඇතුළත් කරගන්න විදිහ ඉදිරියේදී බලමු. හරි ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද coupon එකේ account එකක් create කරගෙන ඒකට අවශ්‍ය කරන මුදල් ඇතුළත් කරගෙන
කොහොමද අපි ගනුදෙනුවක් කරන්න කියලා. ඉතින් මම මේකෙදි බලාපොරොත්තු වෙනවා අපි මුදල් බැර කරන්නේ කොහොමද? ඊට පස්සේ මේක අපිට බාණ්ඩේ ලැබෙන්න කොච්චර දවසක් ගියාද? ඒක කොයි වගේද බාණ්ඩේ ක්වොලිටිය, ගුණාත්මකභාවය, ඒ වගේ දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට කොරියාව ඇතුළත ඔන්ලයින් පහසුකම් තියෙනවා නම්, ඔන්ලයින් බැංකින් පහසුකම් තියෙනවා නම් ඔයාලට normal account එකකට මුදල් ට්‍රාන්ස්ෆර් කරන විදිහටම මේ කූපන් එකටත් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ ට්‍රාන්ස්ෆර් කිරීමේදීත් ඔයාලට මැසේජ් එකක් එනවා මුදල් බැර වුණා කියලා. ජීමාකට් වගේ නෙමෙයි මේකෙදී නම් කිසිම ගැටලුවක් නැහැ. සතිය ඕනම දවසක ඕනම වෙලාවක මුදල් බැර කරපු සැනින් ඔයාලා ඉල්ලුම් කරන ලද බාණ්ඩය එතනින් එහාට ප්‍රොසීඩ් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ඔන්ලයින් පහසුකම් තියෙනවා නම් දැන් වුණත් ඔයාලට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවකට ගිහිල්ලා ATM එකක් හරහා කලින් මම ජීමාකට් වීඩියෝ එකේදී කරා විදිහටම ඔයාලා මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමක් කරන්න ඕන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් දිග වුණ හින්දා මේකේ ඉතිරි ස්ටෙප් එක කොහොම හරි ඊළඟ වීඩියෝ එකේදී කරලා ඉවර කරන්න. ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න මගේ වීඩියෝස් එක්ක. මොකද හිතන්නේ අද වීඩියෝ ගැන? මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක කොරියාවේ ඉන්න, එහෙම නැත්නම් කොරියාවට එන්න ඉන්න හරි ඔයාගේ යාළුවෙකුටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් මතක ඇතුව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැද්ද? එහෙනම් දැන්ම subscribe කරන්න යන්න YouTube එකට ගිහිල්ලා search කරන්න Korean Geek Show කියලා. ඊට පස්සේ රතු පාට button එක press කරලා subscribe කරන්න. ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි මම video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ලැබෙන්නේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝස් මම දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ගොඩක් ඉදිරියට එන්න තියෙනවා. ඒ නිසා දිගටම Korean Geek Show අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම Facebook එකේ අපේ Korean Geek Show page එකටත් like කරන්න අමතක කරන්න එපා. මොකද එහෙම වුණොත් අපේ Korean Geek Show YouTube channel එකේ කරන හැම දෙයක් ගැනම updates ඔයාලට එසැනින් බලා ගන්න පුළුවන්. ඒ නිසා එකතු වෙන්න Korean Geek Show අපේ Facebook page එකත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.